මීට පෙර කිසිදු රාජ්‍යනායකයකුට ගත නොහැකි විවිධ දෙවන්ත තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් මේ රට මුදා ගැනීමේ ගෞරවනීය ගමනට ඉදිරිපත් වන්නට හැකි. අතිගරු ජනාධිපතිතුමන් මව්බිමට සැපත් වන මොහොත. ජනතාව ඉතාම උද්‍යෝගයෙන් තමන්ගේ ආදරණීය නායකයාට ස්වකීය උත්තමාචාරය පුද කරන ආකාරය අපට දැකබලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතාපවත් රාජ්‍ය තාන්ත්‍රිකයා නැවත තමන්ගේ මව්බිමට පැමිණ මොහොතේ බොහොම සෙනෙහසින් මාතෘභූමිය වන්දනා කළ ආකාරය අපට දැකගන්නට හැකියාව ලැබුණා. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් තමන්ගේ සදාදරණීය නායකයාණන්ට මේ රටේ ජනතාවගේ ගෞරවයයි මේ රටේ ජනතාවගේ උත්තමාචාරයයි ඔබට මේ පසුබිම වැහෙන ඔවුන්ගේ උත්තමාචාරය ඒ ඔවුන් විසින් ඔවුන්ගේ කටහඬ තුළින් මේ ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ හැඟීම. මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු භූමි කලාපය, මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු ජීවිත, මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු නිදහස යළි දිනා දුන් මේ ආදරණීය නායකයාට රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අද දවසේ මේ ස්ථානයට රැස් වුණු අද දවසේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට එකතු වුණු ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමන්ට ලබා දෙන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ එල්ටීටී ත්‍රස්තවාදය සමග ජීවිතයේ සියලු දෑ අහිමි වෙමින් තමන්ට නිදහසේ ජීවත් වීම සඳහා වූ සාමාන්‍ය සරල මානවයිතිවාසකම පවා එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් ගිලගෙන තිබුණු මේ රට තුළ එල්ටීටී ත්‍රස්තවාදය කියන වචනේ අපේ භාවිතයේ නිවත් කළ, එල්ටීටී ත්‍රස්තවාදය කියන වචනේ මේ රටේ භාවිත ශබ්දකෝෂයෙන් නිවත් කළ රටේ ජනතාවගේ සදාදරණීය නායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් පිළිබඳව මේ රටේ දේශපාලන ඉතිහාස වංශාවලිය තුළ ස්වර්ණ වර්ණයෙන් නැතිනම් රන් අකුරෙන් මේ ඉතිහාස කතාව තුළ එතුමන්ගේ දේශපාලන ශ්‍රී නාමය පිළිබඳව ලියා සටහන් වන වාසේම මේ අප ජීවත් වන කලාපය තුළ විශේෂයෙන්ම මේ ලෝක දේශපාලනය තුළ මහා දෙවන්ත ප්‍රතාපවත් දේශපාලන චරිතයක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මේ ප්‍රතාපවත් දේශපාලන ගමන පිළිබඳ තව සියවස් ගණනාවක් මේ ලෝකයා කතා කරාවි. අපි දුටුවා පහුගේ කාලවකවාන තුළ ලෝකයේ සුප්‍රකට ජනමාධ්‍ය ආයතන පවා මෙතුමන් මේ නිවැරදි දේශපාලන තීන්දු නිගමන ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් එතුමන් ගන්නා අභීත තීන්දු තීරණ පිළිබඳ මුළු ලෝකයාෙන් කතා කළා. ලෝක ජනමාධ්‍ය ඇතම් ආයතන මේ පිළිබඳව ඉතා මැදහත් සිතින් වාර්තා කරමින් මුළු ලෝකයාටම මේ වගේ දන්වා සිටියා. එල්ටීටී ත්‍රස්තවාදයේ කුරිරු බව, ඒ ලේ පිපාසිත ප්‍රසිෂ්ටවාදී ත්‍රස්තවාදය මේ රටේ ජනතාවගේ නිර්මාණයෙන් ඉවත් කළ, මේ රටේ ජනතාවට නැවත වෙඩිහඳ නැසෙන රටක් නිර්මාණය කරන්නට තමන්ගේ දේශපාලන සියලුම කැපකිරීම් කරමින් තමන්ගේ දේශපාලන ජීවිතය තුළ ගත හැකි සියලුම ආදරණීය නායකයාට රටේ ජනතාවගෙන් ලැබෙන උත්තමාචාරයේ ඔබට මේ පසුබිමෙන් මොහොතවර විට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙන්නේ. ජනාධිපතිතුමා මොහොතවර විට රතු පලස මගින් චේතනාදීති භාවනාව